අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඉගෙන ගන්න අයට ඉගෙනීමේ කටයුතු සාර්ථකව වගේම උද්‍යෝගීමත්ව කරගෙන යන්න අවශ්‍ය ටිප්ස් ටිකක්. වටපිටාව. ඔයාට ලොකු හීන තියෙන්න පුළුවන්. ලොකු බලාපොරොත්තු ඉලක්ක වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඔයාට හිතිලා ඇති ඉදිරි ගමනට ඔයාට යන්න අමාරුයි කියලා. එතෙන්දි තමයි ඔයාට මේ මොටිවේෂන් එකක් අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාගේ ගමන සැහැල්ලුවෙන් සහ වගකීමකින් ඉදිරියට ශක්තිමත්ව යන්න පුළුවන්කම ලැබෙනවා. අරමුණේ බලය. හැම විශිෂ්ට අධ්‍යයන ගමනක් ආරම්භ වෙන්නේ ප්‍රබල අරමුණකින්. ඔයා ඔයාගෙන්ම අහන්න ඇයි ඔයා ඉගෙන ගන්න කියලා. ඉදිරියට තල්ලු කරන්නේ මොන වගේ දෙයක්ද? ඉතින් ඒ තල්ලුව දෙන දේ මොකක්ද? නමුත් ඒක ඔයාගේ ආශාවන් හෝ වෙනමම ආකාරයේ ධනාත්මක බලපෑමක් ඇති කරන දෙයක් වෙන්න ඕනේ. ඉතින් මේ අරමුණ ඔයාගේ ගමන පුරාවටම ශක්තිමත්ව පවත්වා ගැනීම හරහා ඔයාට ශක්තිමත් ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. පැහැදිලි අරමුණු තිබීම ඔයාට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා. විතරක් නෙමෙයි අභියෝගාත්ම කාලවලදී පවා ඔයාගේ අධ්‍යයන කටයුතු වලට මූලිකත්වය දෙන්න තරම් ඔයාව පොළඹවනවා. ඒකෙන්ද ඔයාගේ අරමුණු ඔයා හඳුනා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක ලියලා නිරන්තරයෙන් දෘශ්‍යමාන වෙන තැනක තියා ගන්නත් ඕනේ. එතකොට නිතරම ඔයා මේ ගමන යන්නේ ඇයි කියන දේ ඔයාට හිතට එනවා. ඉලක්ක සැකසීමේ මායාව. දැන් වෙනකොට ඔයාට ශක්තිමත් අරමුණක් තියෙනවා කියමු. එතකොට අපිට ඉලක්ක ගැන කතා කරන්න පුළුවන්. ඒවා නිකන් ඔයා සාර්ථකත්වයේ ගමන ආරම්භ කරනකොට ඔයාට හමු වෙන සංඥා පූර්ව වගේ ස්මාර්ට් ඉලක්ක විශේෂිතයි මැනිය හැකි ළඟා කරගත හැකි අදාළ සහ කාලානුරූපී වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඉහළට යන පාරයක් පාසා එන සෑම සංදිස්ථානයක්ම සමරන්නත් ඕනේ. ඒකත් ධනාත්මක සිතුවිලි ඇතිවෙන උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. නියමිත දින නියම කර ගැනීමෙන් අවධානය සහ වගකීම මතක් කර ගැනීම හරහා ඔයාගේ සිහිනයට ඔයාව තව තවත් ළඟා වෙනවා. growth mindset වර්ධන මානසිකත්වය ශූරයන්ගේ රහස් අමුද්‍රව්‍යයක් වගේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීම කැපවීම සහ ධනාත්මක ආකල්ප තුළින් ඔයාගේ හැකියාවන් වර්ධනය කරගත හැකි බවට විශ්වාසය ඇති කරගන්න. අභියෝග වලට මුහුණ දෙන්න. ඔයාගේ වැරදි වලින් ඉගෙන ගන්න. පසුබෑම වර්ධනය සඳහා අවස්ථාවක් විදිහට දකින්න. ඒ හරහා ඔයාට කිසිදා නොසිතූ දොරටු විවෘත වෙන්න පුළුවන්. අධ්‍යයනයේ සුපිරි බලයන්. ඔයාට ඉඟියක් දෙන්නම්. ඉඟිනීම සම්බන්ධයෙන් අපි හැමෝටම අද්විතීය ශක්තිය සහ මනාපයක් තියෙනවා. ඔයා ශබ්දය හරහා තොරතුරු අවශෝෂණය කරන ඉගෙන ගන්න කෙනෙකු වුවත්, රූප සටහන් හරහා ඉගෙන ගන්න කෙනෙකු වුවත්, ප්‍රායෝගික අත්දැකීම් හරහා ඉගෙන ගන්න කෙනෙකු වුණත්, ඔයාගේ සුපිරි බලය හඳුනාගත්තාම ඔයාට දක්ෂ ලෙස අධ්‍යයන කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. විවිධ ක්‍රම හරහා අත්හදා බලලා ඔයාට හරියන දේ හොයාගන්න. සමහර විට ඔයාට සංගීතයක් පසුබිමින් ඇහෙන්න ඕනේ වෙයි. තව කෙනෙකුට නිහඬ පරිසරයක් අවශ්‍ය වෙයි. සමහරුන්ට කාඩ්පත්, මනස්සිතියම් හෝ කණ්ඩායම් සාකච්ඡා ගැලපෙන්න පුළුවන්. අධ්‍යයන පරිසරය. ඔයාගේ අධ්‍යයන පරිසරය ඒ කටයුත්තට සුදුසු විදිහට ඉහළ නැංවීම මගින් තීරණාත්මක කටයුත්ත සිද්ධ වෙනවා. හොඳ ආලෝකයක්, ප්‍රබෝධමත් අවකාශයක්, සුවපහසු ආසනයක් අවශ්‍ය සියල්ල අතපොවන මානයෙන් තබා ගැනීම මගින්, අවධානය වෙනතකට යොමු කරන දේවල් ඈත් කර ගැනීම මගින් මෙය පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. වගවීමේ බලය. පරීක්ෂණයන්ට අනුව පෙන්වා දෙන්නේ වගවීම යනු ක්‍රියාව වෙනස් කරන්නෙකු ලෙසයි. අධ්‍යයන කටයුතු කරන්න මිතුරෙක් හොයාගන්න, නැත්නම් කණ්ඩායමකට එකතු වෙන්න, දුෂ්කර කාලවලදී සහාය ලබා ගන්න, එමත් එක්ක ඉහළට එන්න බලන්න. වගවීම ඔයාගේ අධ්‍යයන චර්යාවට අමතර පෙළඹවීමක් එකතු කරනවා. එම් ඔයාගේ අදහසොත් කණ්ඩායමත් එක්ක බෙදාගන්න. කල්ගත කිරීම. කල් දාන එක මනුෂ්‍ය ස්වභාවයක්. නමුත් ඒක පරාජය කරන අපිට හැකියාව තියෙනවා. කලේ කළමනාකරණය කරගන්න. ඒ කොටස් වලට බෙදන්න. පොමඩෝරෝ ටෙක්නික් වගේ කාල කළමනාකරණ ක්‍රමයක් භාවිතා කරන්න. සරලව කිව්වොත් ඒකෙදි වෙන්නේ කොටස මිනිත්තු 25 කොටස් වලට බෙදා දක්වන එක. ඒ අතර කෙටි විවේකයකුත් ලබා ගන්නවා. ඕනෑම කෙනෙකුට වැඩ කොටස ලොකුවට පේනකොට ඕනෑම කෙනෙක්ට ඒක කල් දමන්නයි බලන්නේ. නමුත් ඒක කුඩා කොටස් වලට බෙදාගත්තාම ඒක දැනෙන්නේ නැති තරම්. ශරීරය සහ මනස. මේ මනසයි ශරීරයයි එකිනෙක සම්බන්ධයිනේ. එකම ප්‍රශස්ත විදිහට ක්‍රියා කිරීමට නිසි පෝෂණයක් අවශ්‍ය වෙනවා. මොළය වඩවන ආහාර අනුභව කරන්න, සජලනය වෙලා ඉන්නත් ඕන. කතා ව්‍යායාම වල නිරත වීම ප්‍රමාණවත් තරම් විවේක නින්දක් ලබා ගැනීම මතකයට ගොඩක් වැදගත් වෙනවා. ඉගෙනීම හරහා උසස් මට්ටමකට යන්න අවශ්‍ය වැඩගතයු සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හරි, එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් මෙවැනි මූ වීඩියෝවකින් නැවත හමු වෙමු.